පසුගිය දින 12ක කාලය තුල ලෝකය පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව දෙගුණයක් වී තියෙනවා. දකුණු ආසියාන් රටවලට සිදු කරන බලපෑම් වැඩි වෙමින් පවතිනවා. සමහර රටවල් මුලදී විධිමත් ආරක්ෂිත පියවර ගත්තා. ඉතාලිය වැනි රටවල් එසේ නොකිරීමේ ප්‍රතිඵලය දැන් විඳිනවා. අවාසනාවකට ලංකාව තුල අවශ්‍ය පියවර නිසි වේලාවට ගත්තේ නැහැ. සමහර පියවර ගත්තේ ප්‍රමාද වෙලා. අඳුරුදායක රටවලින් ලංකාවට පැමිණෙන පුද්ගලයන් නිරෝධානයට යොමු කිරීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ වැඩපිළිවෙලේ අඩුපාඩුව නිසා පුද්ගලයන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා අසාධිත පුද්ගලයන් සමාජයේ ගැවසීම වැඩි වුණා. දැනට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයට වඩා සමාජයේ ගැවසෙන සැබෑ රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මෙවැනි ව්‍යසනයකට මූණ දීමේදී අපරට මූණ දෙන සෞඛ්‍ය සේවා ගැටලු මම මීට කලින් අවස්ථා කීපයකදීම පෙන්වා දුන්නා. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයක් අවස්ථා කීපයකදී මෙහි බැරෑරුම්කම පෙන්වා දුන්නා. නමුත් තවමත් රජය විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට අසමත් වෙලා තියෙනවා. මේ ප්‍රතිඵලය වන්නේ රෝගය ව්‍යාප්ත වීමේ වේගය වැඩිවීමයි. අසාධාරණ ලක්ෂණ රෝගීන් සංඛ්‍යාව ඉහළ නැංවීමයි. කොරෝනා ගැන සෞඛ්‍ය ඇමතිතුමියගෙන් ඇහුවාම එතුමිය උත්තර දෙන්නේ ඡන්දය පැවැත්වීම ගැනයි. රටත් රටවැසියන් ආරක්ෂා කිරීමේ පරිපූර්ණ සැලැස්ම ගැන රජය තවමත් රටට හෙළි කරලා නැහැ. වෛරසය පැතිරීම පාලනයට කියා රජයගත් සමහර පියවර හදිසියෙන් කළ නිසා අනවශ්‍ය තදබද වීම ඇති වුණා. පසුගිය සිකුරාදා කොළඹින් පිටත් වූ දුම්රියවල තෙරපි ගමන්ගත් මගින් ඊට එක උදාහරණයක්. කොරෝනා වසංගතය ගැන මුලින්ම වාර්තා වුණේ පසුගිය දෙසැම්බර්. එදා සිට පාර්ලිමේන්තුව විසිරවන අවස්ථාව වෙන තුරුම වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරීමට ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේ නැහැ. පාර්ලිමේන්තුවට මුදල් සම්බන්ධ ඉල්ලීමක් කළේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවීම සඳහා පමණයි. අතුරු සම්මත ගිණුමෙන් අප්‍රේල් 30 වෙනිදා දක්වෙනිදා දක්වා මුදල් වෙන් කර තියෙනවා. එදා සිට අලුත් පාර්ලිමේන්තුව නැවත රැස් කරන දිනය දක්වා අතිරේක මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැහැ. අලුත් පාර්ලිමේන්තුව කවදා රැස් කරන්න හැකි වේදයි කියන්නට බැහැ. මේ අර්බුදකාරී තත්ත්වයක්. මේ අර්බුදයේ විසඳාගත හැක්කේ පැරණි පාර්ලිමේන්තුව යළි රැස් කළ අවශ්‍ය මුදල් ප්‍රමාණය සම්මත කළ ගැනීමෙන් පමණයි. කොරෝනා අර්බුද හේතුවෙන් රටට විදේශ විනිමය ගලා එන මාර්ග සියල්ලම පාහේ ඇන හිටිලා අපනයන කටයුතු අඩපණ වෙලා මේ නිසා රුපියල බාල්දු වෙනවා. ජීවන වියදම ඉහළ නගිනවා. ජනතාවගේ ආදායම අඩු වෙනවා. රජයේ ආදායම් පහළ වැටීම නිසා සෞඛ්‍ය ආදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා වියදම් සීමා කිරීමට සිදු වෙනවා. මේ සියල්ල මැද වෙනත් සමාජීය ගැටලු ගණනාවක්ද උත්සන්න වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, අධ්‍යාපනය, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම, ආහාර ඉංගයක් ඇතිවීම, නීති ආසාමය ආරක්ෂා කර ගැනීම ආදී ගැටලු ගණනාවක් අප ඉදිරියේ තියෙනවා. මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම ගත් පියවර අප අගය කරනවා. නමුත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පාස්කුව රාමසාන උත්සවය සම්බන්ධයෙන් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ගැන ආණ්ඩුව තවමත් වචනයක්වත් සඳහන් කර නැහැ. මම මේ අවස්ථාවේ සිංහල දෙමළ ජනතාවගේ ඉල්ලා සිටින්නේ අලුත් අවුරුදු උත්සවය නිවස තුළ සිදු කරන සිරිත් විරිත් වලට පමණක් සීමා කර ගන්නා ලෙසයි. එවැගේම පාස්කුව රාමසාන ආගමික කටයුතු වෙනුවෙන් ජනතාව ඒකරාශී කර ගැනීම අවම කර ගන්නා ලෙස මම ක්‍රිස්තියානි ඉස්ලාම් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ බැරෑරුම් තත්ත්වය අවබෝධ කර ගන්නා ලෙස මම ආණ්ඩුවට නැවතත් කියනවා. ආගමික සමාජ නායකින් මෙන්ම විවසානය සම්බන්ධ විශේෂඥ දැනුමැති පුද්ගලයන්
ආයතන සියල්ල සමග සාකච්ඡා කොට විධිමත් පොදු සැලැස්මක් සකස් කරන්න කියා මම ආණ්ඩුවට දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඒ නිසයි. කොරෝනා මර්ධන කටයුතු සඳහා දැනට පිහිටුවා ඇති සම්බන්ධීකරණ කමිටුව ප්‍රමාණවත් නොවන බව අපේ හැඟීමයි. ඇමරිකාවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙළ දියත් කරන්නේ උපජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇති කොමිටුව. එංගලන්තයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිටියක. චීනයේ මේ වැඩපිළිවෙළ දියත් කළේ චීන ජනාධිපතිවරයාගේ ලිදු අධීක්ෂණය යටතේ. ඒ නිසා සියලු පාර්ශ්වයන්ගේ එකතුවෙන් මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් දියත් කළ හැකි බලතල සහිත සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුව යුතුයි මම යෝජනා කරනවා. ජාතික ආපදාවකදී එක්සත් ජාතික පක්ෂය කිසිවිටක දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කර නැහැ. අප එසේ ක්‍රියා කරන්නෙත් නැහැ. ඒ නිසා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මීට වඩා වගකීමෙන් හා සැලකිල්ලෙන් මේ ප්‍රශ්නයට විසඳුම් සොයන ලෙසයි. කොරෝනා මර්ධනය සඳහා අවංක චේතනාවෙන් කරන සියලු කාර්යයන් සඳහා කොන්දේසි විරහිතව සහාය දෙන්නට අප සූදානම්. නමුත් මෙහිදී ආණ්ඩුව ප්‍රතිපත්තිම තීරණයක් ගත යුතුයි. සියලු පාර්ශ්වයන් සමග එකමුතුව මේ අර්බුදයට මුහුණ දෙනවාද? එසේ නැත්නම් කෙටි දේශපාලන වාසි අපේක්ෂාවෙන් තනියම කටයුතු කරනවාද? කෙටි කාලීන දේශපාලන වාසි සඳහා ප්‍රමුඛත්වයක් දී කටයුතු කළොත් දේශපාලන වාසි ලබා ගැනීමට රටක් ඉතුරුවන්නේ නැති බව මම ආණ්ඩුවට සිහිපත් කරන්න කැමතියි. මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ජනතාව කටයුතු කළේ බෝම්බ වලින් ජීවිත ආරක්ෂා කර ගැනීමට. නමුත් මේ විදියට විධිමත් සැලැස්මක් නැතුව ඉදිරියට ගියොත් ජනතාවට සිදුවන්නේ කොරෝනා වලට ජීවිතය බිල්ලට දීමයි.